අද මේ කියන්න යන කතාව මේ 360 overview එක ඉවර වෙනකල් සම්පූර්ණයෙන් අහන්න එහෙම නැතුව මේක බාගෙට අහලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්න එපා මොකද හැමුණොත් සමහරු මට හොඳ කියලා කමෙන්ට් දායි සමහරු මට බැනලා කමෙන්ට් දායි හැබැයි මේ සම්පූර්ණ 360 overview එකේ කතාව ඇහුවොත් ඔබ ඊට වඩා වෙනස් කමෙන්ට් එකක් දායි ඒ නිසා මේක මැදින් skip කරන්න හිතනවා නම් දැම්ම වීඩියෝ එක skip කරන්න चेस कथाव ओह कीनवाउंड बाय वेला कैपेन विकट दून मेकाई अपट गहगन बेरी उन्े मे कथा तवटिका इद्रेट ओह कीनो ओह अभी तवटिका स्वीप रिवर्स स्वीप गहन पुर्दूनट ओन कीन अभी बलवत्दे विनीम ओन स्वीप रिवर्स स्वीप गहु इतामत्म अडुन कीन अभी पेहदील देखप कारण अभी तेकेम अनिपत्लॉजिक गम कुबोह दिन कीन कथावतमय मे कंडीशन वेल गहलीवर वेला अभी लंकाविंग एलियट गिहाम विशेष सेना रटवल वेल्ट गिहाम अपट गहगन बेरी वेनो होंबिंग फेवरेबल कंडीशन्स दीलने वासी सागत विधिये कंडीशन्स तमाई दीला तीन्य कीन कारण ये रटवाल तमांगे होम एडवांटेज अरगिन तीनवा कीन कारण इतकोट ऑस्ट्रेलिया वेदी हरी नवसीलां तेदी हरी एमनता इंगलां तेदी हरी होंद पेस विकेट एकक दीला पंदु होंदट स्विंग वेला होंदट वेगिन पंदु एविल्ला श्रीलंका कंडायम अडु लकुणु संख्यावकट आउट उनुत अपी मुकद्द कीन कथाव इतकोट अपे क्रीडकयान कियान्ने ए पेस एकट ए बाउंस एकट एमनता ए स्विंग एकट गहन्न अपी तवत पोहुणु वीम करन्नट ओने कियला दैन मेक अंतगामी विधियट विवेचने क्रिकेट बैकोटेन संबंध मेवागे लंकावटन आसिया कैपेन विकेट हरियाणा विधि लंकावट अरगने හොඳින්ම ස්පින් එකට ඇටෑක් කරන බැට්ස්මන් කෙනෙක් තමයි කයිල් මේයර්ස්. ඇයි ඔහු සංචිතයෙන් එළිය තියලා ආවේ? ඒක සනත් ජයසූරිය ගත්ත තීන්දුවක් නෙවෙයි. ඒක බටහිර ඉන්දිය කොදෙවන් ගත්ත තීන්දුවක්. ඒ වගේම ෆේබියන් ඇලන් බෙන්ච් එකේ තියලා මේ මැච් එකට ආවේ ඇයි? දඟ කැවෙන විකට් එකක. ඒකත් බටහිර ඉන්දිය කොදෙවන් ගත්ත තීන්දුවක්. එතකොට ඔවුන් වැරදි සිලෙක්ෂන් එකක ඇවිල්ලා වැරදි ඩිසිෂන්ස් එකක ඇවිල්ලා තමයි මේ තරඟයේ පරාජයට පත් වෙලා තියෙන්නේ. මේලකට තවත් බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ICC ටෝර්නමන්ට්ස් වලට ගියාම මේ වගේ විකට් හම්බ වෙන්නේ නැහැ කියලා. ඔබ බලන්න ඇතිනේ පහුගිය 2020 ලෝක කුසලාන තරගාවලියේ කල්පනා කරලා බලන්න නසෝ විකට් එක කොහොමද? ලකුණු 120ක්වත් ගහගන්න බැරි වුණා IPL චැම්පියන්ස් ලා ඉඳලත්. ඉතින් ඊළඟට බලන්න වෙස්ට් ඉන්ඩීස් ලෙග් එක කොහොමද? වෙස්ට් ඉන්ඩීස් ලෙග් එකේ කොහොමද දඟ පන්දු යවන්නන්ට තනතිරු සපෝට් කළේ? අපි උදාහරණයකට ගමු සුපර් 8 තරඟවලදී බටහිර ඉන්දිය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව අතරේ තිබිච්ච මැච් එක. මේ මැච් එක තිබ්බ නෝත් සවුන්ඩ් විකට් එක කොහමද? තනතිරුවේ දඟ කැවීම කොච්චරක්ද කියලා කිව්වොත් මාක්‍රම් ඕවර 4ම යවුවා. කගිසෝ රබාඩාව ගෙනාවේ 18 වෙනි පන්දු ඕරේ. එදා කොදෙව් කණ්ඩායමේ ස්පින් එකට හොඳටම ෆේස් කළේ කයිල් මේයර් සහ රොස්ටන් චේස්. නමුත් ඔවුන් තරඟයේ පරාජයට පත් වුණා. චේස් විකට් තුනකුත් දැම්මා තමන්ගේ හෝම් කන්ඩිෂන් එකේ ස්පින් ඇටෑක් එකට වෙස්ට් ඉන්ඩීස්ලා ගැහුවේ යාන්තම් ලකුණු 135ක් විතරයි. දැන් කල්පනා කරලා බලන්න මේක ICC 2020 ප්‍රධානතම තරගාවලිය. සුපර් 8 මැච් එකක්. ලකුණු 135යි ගැහුවේ. හෝම් ටීම් එකට හෝම් කන්ඩිෂන් එකේ ගහගන්නත් බැරි වුණා ඒ විකට් එකේ. රොස්ටන් චේස් විකට් තුනක් දානවා තමන්ගේ 2020 පිටියේ හොඳම පන්දු යවීම මේ තරගයේදී සටහන් කරනවා. ඒඩ් මාක්‍රම් ඕවර 4ම දානවා කගිසෝ රබඩාවත් පැත්තකින් තියලා. කවුරුවර කිව්වද මේක කුඹුරු පිච් එකක් කියලා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අර කියපු ඔක්කොම තර්ක පුස් වෙනව නේද මේ තරගයේ ප්‍රතිඵලයක් එක්ක බැලුවාම. පිටු දන්නවා මේ හැම කෙනෙක්ම මේක කියන්නේ ලංකාව හොඳ ක්‍රිකට් එකක් ගහන්න ලංකාව හෝම් කන්ඩිෂන් එකේදී වගේම අවේ කන්ඩිෂන් එකේදීත් ගිහිල්ලා තරඟ දිනනවා බලන්න ඒ වගේම ලෝක කුසලානයක ඉදිරියට ගිහිල්ලා ලෝක කුසලානයක අවසන් වටේ දක්වා අවසන් තරඟය දක්වා ගිහිල්ලා ආයෙත් ලෝක ශූරතාවයක් දිනනවා බලන්න කැමති කට්ටිය තමයි මේ රටේ ක්‍රිකට් එක දියුණු කරගැනීමේ අදහසින් තමයි මේක කියන්නේ. මේක අතර ඉතාම සුළුතරයක් ඉන්නවා. අර මේ ලංකාව මැච් එකක් දින්නොත් නැත්නම් ලංකාවට හරි ගියොත් Tamange reach බහින සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියේ සුළුතරයක් තමයි මේ අපහාසාත්මක කතන්දර ටික කියන්නේ. කොහොම වුණත් අපි බොහෝ දෙනෙක් අපි බහුතරයක් බලන්නේ මේක කොහොම හරි අපේ ක්‍රිකට් එක උඩට ගන්න ඕනේ කියන තැන ඉඳලානේ. එහෙමනම් අපි මේක හරි තැනින් අල්ලා ගන්න ඕනේ කියලායි විදුව හිතන්නේ. දැන් මේ කුඹුරු පිච් කියන කතාවත් ටිකක් වැරදි කතාවක් කියලායි විදුව හිතන්නේ. මොකද කුඹුරක් කිව්වම සාමාන්‍යයෙන් අපිට ඔළුවට එන්නේ හොඳට තනකොළ පිරිච්ච ටිකක් තෙත ගතිය තියෙන මඩ තියෙන තැනක් විදියට. හැබැයි ස්පින් විකට් එකක් කියලා කියන්නේ වේලිච්ච ක්‍රැක්ස් ඕපන් වෙච්ච විකට් එකක්. මේක කුඹුරක් කියලා කියනවනම් මේක අර නියඟයට වේලිලා ඉරි තලපු කුඹුරක් වෙන්න ඕනේ.
එහෙම නැත්නම් ඔය ඔස්ට්‍රේලියාවේ එංගලන්තයේ තියෙනා වගේ තනකොළ පිරිච්ච තෙතමනේ ටිකක් තියෙන මොයිෂේක තියෙන හොඳට ස්විංග් වෙන අන්න ඒව තමයි අර අපිට කුඹුරක් කියපුවාම සාමාන්‍යයෙන් මැවෙන චිත්‍රයට ගැලපෙන්නේ. ඉතින් අර එංගලන්තයේ ඔස්ට්‍රේලියාවේ කුඹුරු තියෙනකම පොඩක් අවුල් වගේනේ ඒක හින්දා අපි ඒක පොඩ්ඩක් පොෂ් කරලා ගමු මේ කතාවේ ඉදිරියේදී. දැන් හිතන්න ආසියාවේ රටක් සේන රටවල් වලට යනකොට ඒ කියන්නේ සවුත් අප්‍රිකා, ඉංග්‍රීස, නිව්සීලන්ත, ඔස්ට්‍රේලියා මේ රටවල් වලට යනකොට ඔවුන් හිතනවාද අනේ ආසියාවේ රටක් ඉන්නේ ඒගොල්ලන්ට මේ පේස් එකට බවුන්ස් එකට ස්විං එකට ගහ ගන්න අමාරුයි ඒ හින්දා අපි පොඩ ඇවරේජ් විකට් දෙන්න ඕනේ, ස්පින් විකට් දෙන්න ඕනේ. එහෙම හිතනවාද? නෑ. ඔවුන් දෙන්නේ අර ඩේරි ෆාම් වල වගේ තනකොළ තියෙන අර හරක්ට කන්න තරම් තනකොළ තියෙන හොඳට පන්දුව ස්විං වෙන හොඳට මොයිෂර් එක තියෙන විකට් තමයි ඔවුන් දෙන්නේ. අන්න වචනේ. මොකද අර සේන රටවල වල කුඹුරු තියෙනවා කිව්වොත් අවුල්නේ. ඩේරි ෆාම් වගේ විකට් තමයි ඔවුන් අපිට දෙන්නේ. ඒ ඔවුන්ගේ හෝම් ඇඩ්වාන්ටේජ් එක ඔවුන් ගන්නවා. ඉතින් ලෝකේ ඒ පැත්තේ ගහන්නෙත් ඉන්ටර්නැෂනල් ක්‍රිකට්, මේ පැත්තේ ගහන්නෙත් ඉන්ටර්නැෂනල් ක්‍රිකට්. වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ගොඩක් දිග කතාවක් විදුව කෙටියෙන් කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ආසියාකරයේ මිනිසුන්ගේ මානසික මට්ටම අතරේ කොටසක් ඉන්නවා අර තමන්ගේ දේ පහත් කරලා තමන්ගේ රටේ කවුරු හරි ටිකක් ඉස්සරහට යනවා නම් ඒකට දිනලා ඒකට පහර ගහලා ඒක අර නැත්තට නැති කරලා දාන්නට කැමති පිරිසක් ඉන්නවා. මේක ගොඩක් හොඳට දන්නවා ලංකාවෙන් එළියේ ජීවත් වෙන ලංකාවේ කට්ටිය. මේ සමහරක් මේ ඉතාම සුළුතරයක් ලංකාවේ ඇගේ ක්‍රියාකලාපයන් නිසා සමහර රටවලට ආපහු ලංකාවේ කෙනෙක්ට යන්න ලැබෙයිද කියන සැකයක්, ඒ වගේ ආයතනයකට ලංකාවේ කෙනෙක් වැඩ කරන්නට ගනීද කියන සැකයක් තියෙන ඒ වගේ සිදුවීම් ඕනෑ තරම් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට නිර්දය විවේචනයන්ට ලක් කරන්නේ අර අපේ එකෙක් ඉස්සරහට එනවා එහෙම නැත්නම් අපේ රට දිනනවා කියන එකට අකමැති ඉතාම සුළුතරයක්. මේක ලංකාවේ විතරක් නෙමෙයි ආසියාවේ බොහෝ රටවල් වල තියෙනවා. හැබැයි අපි මේක යුරෝපාකරයට යනකොට දකින්න ටිකක් අඩුයි, සාපේක්ෂව අඩුයි. ඒකත් හරියට අර තනතිර වල ස්වභාවය වගේ තමයි. ඔස්ට්‍රේලියාවේ මේ සේන රටවල් වල තියෙන තනතිර වල ස්වභාවයත් ආසියාවේ තියෙන තනතිර වල ස්වභාවයත් වෙනස්. ඒ වගේම මේ රටවල මිනිස්සුන්ගේ මානසිකත්වයත් මේ රටවල මිනිස්සුන්ගේ මානසිකත්වයත් වෙනස්. මේක තමයි විවිධත්වය. දැන් එතකොට ක්‍රිකට් වලට ආදරය කරන ඔබ මගෙන් අහන්න පුළුවන්, එතකොට ඔයා කියන්නේ දැන් මේ විදියට කැපෙන විකට් හදලා ඉවර වෙලා ලංකාවේ මැච් දිනවල ලංකාවෙන් එළියට ගියාම හොම්බෙන් යන එක හොඳයිද සැපයිද කියලා? නෑ, හොඳ නෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එහෙමනම් අපි කරන්නට ඕනි දේ තමයි NSL එකේදී අපේ දේශීය තලයේ ඊළඟට තියෙන ලෙවල් එක අන්තර්ජාතික තලයට යටින් තියෙන ලෙවල් එක NSL එකේ. NSL එකේදී අපි හදන්න ඕනේ මික්ස් ටයිප් එකේ විකට්. අපි පේස් විකට් හදන්න ඕනේ, අපි ස්පින් විකට් හදන්න ඕනේ, ඒ වගේම අපි හොඳ බැටින් විකට් හදන්න ඕනේ. හරි ලේසියිනේ මේ වැඩේ. ක්‍රීඩාංගන තුනක් ගත්තා. මේ ක්‍රීඩාංගන තුනේ මේ විදිහට විකට් තුන හැදුවා. මේ කණ්ඩායම් වලට සමාන තරඟ සංඛ්‍යාවක් ලැබෙන විදිහට මේ ක්‍රීඩාංගන තුනේ තරඟ කාලසටහන හැදුවා. එතකොට මොකද්ද අපිට වෙන්නේ? එතකොට අපිට පුළුවන් ස්පින් එකට හොඳට කරන්නේ කවුද? පේස් විකට් වල හොඳට කරන්නේ කවුද? බැටින් විකට් වල සර්වයිව් වෙන්න පුළුවන් බෝලර්ස්ලා කවුද කියලා වෙන වෙනම ඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඒ විදිහට ඩෙන්ටිෆයි කරගත්ත ක්‍රීඩකයොන්ව අරගෙන ඔවුන්ට ඔවුන්ගේ ට්‍රේනින් එක ස්පෙසිෆයි කරලා ඔවුන්ව ඒකේ මාස්ටර් කරන්න පුළුවන්. එතකොට අපිට ඒ කන්ඩිෂන් එකට අදාළව ස්කොඩ් එකක් තෝරගන්න හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයකට ගන්නකෝ එංගලන්තයේ ජැක් ලීච්. ජැක් ලීච්ට හෝම් කන්ඩිෂන්ස් වල තියෙන්නේ විකට් 35යි. අවේ කන්ඩිෂන්ස් වල විකට් 105යි. එංගලන්තේ හෝම් කන්ඩිෂන් වල ගහනකොට ජැක් ලීච්ව වැඩිය ගණන් ගන්නෙත් නැහැ. හැබැයි ආසියාවට එද්දී ලීච්ව කරේ තියාගෙන ඉන්නේ. ලීච්ව දැම්මා, විකට් ටික ගත්තා, ජෝ රූට් ආවා, ස්වීප් ගැහුවා, රිවර්ස් ස්වීප් ගැහුවා, අවේ කන්ඩිෂන් වල මාස්ටර් හැරි බ්‍රූක් ආවා, ලකුණු ටික ගැහුවා, මැච් එක දිනුවා. රොස්ටන් චේස් වගේ නාහෙන් අඬාඩ යන්නේ නැහැ. ඒගොල්ලෝ කන්ඩිෂන් එකට ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ. ඊළඟට ආරම්භ බලන්න නවසීලන්තේ අජාස් පටේල්. ඔබට පුදුම හිතෙයි. හෝම් කන්ඩිෂන් වල එක විකට් එකක්වත් නැහැ. බිඳුවයි. විකට් බිඳුවයි. හැබැයි අවේ කන්ඩිෂන්ස් වල විකට් බලන්න. දැන් යනවා ඉන්දියා නවසීලන්ත ටෙස්ට් මැච් එක බෙන්ගලුරු වල බලන්න ඔවුන් යොදලා තියෙන කණ්ඩායම කොයි විදිහටද කියලා. ඒ වගේම බලන්න ඉන්දියාව දීලා තියෙන විකට් එක ස්පින් විකට් එකක්ද සීම් විකට් එකක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මං කියන කතාව මොකද්ද කියලා. ඔස්ට්‍රේලියාව මේ වගේ අරගෙන එනවා නේදන් ලයන්ව. ඔහු හෝම් කන්ඩිෂන් එකෙත් අවේ කන්ඩිෂන් එකෙත් එක වගේ දක්ෂතා දක්වන ක්‍රීඩකෙක්. එතකොට එංගලන්තේ, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ ඔවුන් මේ කන්ඩිෂන්ස් වලට එනකොට ඒකට ඇඩ්ජස්ට් වෙලා එනවා. දැන් ලංකාවේ තත්ත්වය මොකද්ද? ලංකාවේ කන්ඩිෂන් වල එහෙම නැත්නම් ඒෂියන් කන්ඩිෂන්ස් වල ගහනකොට අපි ක්‍රීඩා කරනවා ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස්. වයිට් බෝල් එකේ නම් වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ. අවේ කන්ඩිෂන්ස් වලට යද්දි කොහොමද? අපි ටෙස්ට් වලදී ක්‍රීඩා කරනවා ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස්. වයිට් බෝල් එකේදී වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ. හැබැයි කල්පනා කරලා බැලුවොත් අපි දත්ත වාර්තා අරගෙන බැලුවොත් මෑත කාලීනව ලංකාවෙන් එපිට කන්ඩිෂන්ස් වලදී වඩාත්ම සාර්ථක වෙච්ච දඟපන්දු යවන්න ලසිත් ඇඹුල් දෙනිය.
හැබැයි ඔහුට ඔහුව අපි පහුගිය අවේ කන්ඩිෂන්ස් වල තිබිච්ච මැචස් වලදී යොදාගත්තේ නැහැ. ප්‍රභාත් ජයසූරියට විකට් 100ට වේගයෙන්ම ළඟා වෙන්නට තිබිච්ච වාර්තාව මිස් වෙන්නේ නව ශ්‍රීලන්තේ සහ එංගලන්තේ ගහපු ටෙස්ට් තරඟ පහ නිසා. ඉතින් අපිට මේක හරියට කලින් ඩෙන්ටිෆයි කරලා තිබුණා නම් අපිට ඒ තරඟ වලදී ලසිත් ඇඹුල්දෙනියව යොදා ගන්න තිබුණා. එහෙනම් අපිට achievements දෙකක් එනවා. එකක් අපි තව දඟපන්දු යවන්නේ ටෙස්ට් පිටියේ සාර්ථක කරගෙන තියෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් ප්‍රභාත් ජයසූරියට ලෝකයේ විශිෂ්ටතම තරඟ වාර්තාවකට යන්නට ඉඩකඩ තිබුණා. ඊළඟට අපි ගමු දුනිත් වෙල්ලාලගේ. ඔහු ඩෙබියු කරන්නේ කලින් තිබිච්ච මැච් එකේ. එතකල් ඔහු ඉඳලා තියෙන්නේ බෙන්ච් එකේ. ඇස් උඩ යනවා මේවා දැක්කහම. එතකොට කෝ ඒ ටැලන්ට් එක ස්පෙસિෆයි කරලා ප්ලේයර්ස්ලා තෝරන්න අපේ සිස්ටම් එක. අන්න එතනටයි අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. අන්න ඒක ගැනයි අපි කතා කරන්න ඕනේ. එහෙම නැතුව හෝම් ඇඩ්වාන්ටේජ් එක අරන් මැච් එකක් දිනපු ගමන් අන්නේ කුඹුරක ගහලා මැච් එක දිනුවා කියලා රැල්ලට කියවන එක නෙවෙයි. අපි ඇඩ්‍රස් කරන්න ඕනේ හරි තැනට ඇඩ්‍රස් කරන්න ඕනේ. ඕනම ටීම් එකක් තමන්ගේ හෝම් ඇඩ්වාන්ටේජ් එක ගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ෆොරින් ටීම් එකක් එද්දි ඔයාලට 50යි අපිට 50යි අපි මේක සාධාරණව තියලා මැච් එක ගහලා බලමු කවුද දිනන්නේ කියලා වගේ සාධාරණ කොටා තියරි එකේ යන්න අපිට බෑ. ඒක ලෝකේ අනිත් රටවල් කරන්නෙත් නෑ. ලෝකේ ඕනෙම රටක් තමන්ගේ හෝම් ඇඩ්වාන්ටේජ් එක ගන්නවා. හැබැයි අපි කරන්න ඕනේ දේ තමයි NSL එකේ හරියට මේ කන්ඩිෂන් එක මේන්ටේන් කරන්න ඕනේ. ඔබ බැලුවා නම් ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් වීඩියෝ සීරීස් එක අපි පහුගිය NSL එක පිළිබඳව මේ වීඩියෝ සීරීස් එකේ කතා කළා. විදු බොහෝ තැන්වලදී ඒක පිළිබඳව ටිකක් විවේචනාත්මකව තමයි කතා කළේ. මොකද අපි බලාපොරොත්තු වෙච්ච ක්වොලිටි එක මේ පාර NSL තරගාවලියේදී දැක්කේ නෑ. ඉතින් ඔබ ඇත්තටම ක්‍රිකට් වලට ආදරේ කරන කෙනෙක් නම් ඒ NSL එකටත් මේ තියෙන ඩොමෙස්ටික් මැච් වලටත් පොඩ්ඩක් ඔළුව දාලා බලන්න. ඒවල තියෙන අඩුපාඩු, ඒවල තියෙන හැදෙන්න ඕනේ තැන් මේ වගේ කරලියේ ප්‍රසිද්ධියේ කතා කරන්න. එතකොට තමයි මේ දේවල් වලට හරි අවධානය යොමු වෙන්නේ. මේ දේවල් ඉක්මනින් යථාවත් කරන්න, පියවර ගන්න අවශ්‍ය කරන උත්තේජනය ලැබෙන්නේ. ඉතින් හොද්ද ලිපේ තියෙද්දි හැඳි ගන්න නැතුව තසිමට බෙදුවට පස්සේ තසිම ඇද හොයලා වැඩක් නැහැ. මොකද ඒ ඩොමෙස්ටික් ලෙවල් එකේ ගහන ක්‍රීඩකයෝ තමයි ඩෙවලොප් වෙලා නැෂනල් ටීම් එකට එන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ කන්ඩිෂන් එකේ ගහලා එකපාරට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ආවට පස්සේ අපි ඉන්ටර්නැෂනල් ටුවර්ස් වලදී ෆෙයා විකට් හැදුවා කියලා, ඇවරේජ් විකට් හැදුවා කියලා ඒගොල්ලන්ට සමහර විට තරඟ දිනන්නට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම අපි එන්න ඕනේ විනිං මෙන්ටලිටි එකට. අපිට හෝම් කන්ඩිෂන් එකේවත් මැච් එකක් දිනාගන්න බෑ කියන මෙන්ටලිටි එකෙන් අපි පිටරටකට ගියොත් අවේ කන්ඩිෂන්ස් වලදී මැච් එකක් දිනන්න අපේ ක්‍රීඩකයන්ට කන්ෆිඩන්ස් තියෙයිද, අපේ කණ්ඩායමට කන්ෆිඩන්ස් තියෙයිද? අනිවාර්යෙන්ම නෑ. මොකද මේ තරඟ රටාවේදී තාක්ෂණීය දක්ෂතාවය මේ සියල්ලත් එක්කම වැදගත්ම දේ, 90%ක් වැදගත්ම දේ මේ මෙන්ටලිටි එක. ඉතින් විනිං මෙන්ටලිටි එක හදන්න තමයි මේ අලුත් පුහුණුකාරීත්වය, අලුත් තේරීම් කමිටුව මේ සියලු දෙනා උත්සාහ කරන්නේ. ඒකේ එක පියවරක් විදිහට තමයි අපි ඉන්දියාව පරාජය කළේ, එංගලන්තයේදී එක තරඟයක් ජයග්‍රහණය කරන්න සමත් වුණේ, නව ශ්‍රීලන්ත සීරීස් එක 2-0ක් විදිහට ජයග්‍රහණය කළේ. දැන් කොදෙව් තරඟාවලියත් ලංකාවේ පළවෙනි වතාවට ලංකාව 20-20 තරගාවලකින් කොදෙව්වන් පරාජය කරන්නට උත්සාහ කරන්නේ මේ විනිං මෙන්ටලිටි එක හදාගන්න. මොකද හොඳ ටීම් වලට එරෙහිව තරඟ දිනුවොත් තමයි අපේ ක්‍රීඩකයන්ට ඒ කන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් වෙන්නේ. හැබැයි මේක හරියට කමියුනිකේට් වෙන්න ඕනේ කියලායි විදු දකින්නේ. ප්ලේයර්ස්ලා තේරුම් ගන්න ඕනේ මේ හෝම් ඇඩ්වාන්ටේජ් එක කොහොමද අපි ඵලදායි විදිහට පාවිච්චි කරන්න කියලා. මම එක උදාහරණයක් ගන්නම්. කලින් තරගයේදී කොදෙව්වන්ගේ විකට් 8ක් වැටලා තියෙද්දී නුවන් තුෂාර ඉන්ජරි එකකින් ආපු ප්ලේය, ඔහු ඊළඟ තරගයේ ප්‍රධාන පන්දු යවන්නෙක් බවට පත් වෙනවා. තීරණාත්මක තරගයක ප්‍රධාන පන්දු යවන්නෙක් බවට පත් වෙනවා. හැබැයි ඔහුව පාවිච්චි කරන්නේ නැතුව දඟ පන්දු යවන්නන් අතරම පන්දුව දෙනවා. මේ පේනවා මැච් එක දිනනවා කියලා. මැච් එක අතේ තියෙන මැච් එක. මේක ප්‍රාතිහාර්යයකින් මිසක් කොදෙව්වන්ට ආපහු මැච් එක ගන්න බෑ. හැබැයි අපි නුවන් තුෂාරව යොදන්නේ නැතුව මොකද්ද කරන්නේ? දඟ පන්දු යවන්නන්ම දාලා 89කට කොදෙව්වන්ව දවා ගන්නවා. මේක කොදෙව්ව ලකුණු 89ක් ගැහුවත් 159ක් ගැහුවත් අපි දිනු. අපි ලකුණු 1කින් දින්නත් ලකුණු 100කින් දින්නත් අපිට මේක වැඩක් නැහැ. මොකද මේක net run rate එකක් හැදෙන්නේ නැහැ. අපිට ඕනේ ජයග්‍රහණයත් එක්කම මේ ඊළඟ තරඟයට සුදුසු වෙන විදිහට කණ්ඩායම හදාගන්න, මේ ක්‍රීඩකයන්ට එක්ස්පීරියන්ස් එක දෙන්න. ඉතින් ඒක කලේ නැහැ කියන එකයි විදු දකින්නේ. අන්න ඒ වගේ දේවල් තමයි අපේ හැදෙන්න ඕනේ, හරියට කමියුනිකේට් වෙලා කතා කරලා ඉස්සරහට යන්න ඕනේ දේවල්. ඉතින් අපි මේ ඉන්නේ රීබිල්ඩින් ෆේස් එකක. අපි 2024 2020 ලෝක කුසලානේ පළවෙනි වටෙන්ම එළියට විසි වෙලා ආවා. ඊළඟට තව අවුරුදු දෙකකින් තියෙන 2026 2020 ලෝක කුසලානේ ඉලක්ක කරගෙන තමයි මේ සැලසුම් මුල ඉඳලා හදාගෙන, එහෙම නැත්නම් තිබිච්ච ඒවාල අඩුපාඩු පිළිසකර කරගෙන ටික ටික ඉදිරියට යන්නේ. ඉතින් සනත් ජයසූරිය මාතර වුණාට සනත් ජයසූරිය කියන්නේ කතරගම දෙයියෝ නෙවෙයි. 3-6යි 11යි ඔහුට නෑ.
ඔහු ක්‍රමක්‍රමයෙන් මේ හැමෝගෙම දායකත්වය එකතු කරගෙන කණ්ඩායම ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරමින් ඉන්නවා. දැන් තමයි අපේ හරියට ඇනලයිසින් ටීම් එකක් ඇනලයිසින් ඩිපාර්ට්මන්ට් එකක් වඩාත් විධිමත් විදිහට වඩාත් උසස් විදිහට වඩාත් ගුණාත්මක විදිහට ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්න තියෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන් ලැබෙන අවුට්පුට් එක පුහුණු කරුවන්ගේ වැඩි අවධානයකට ලක් වෙමින් තියෙන වටපිටාවක්. ඒ වගේම අපේ ඩොමෙස්ටික් ලෙවල් එක NSL ලෙවල් එක ඒ වගේම හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක ටිකක් අලුත් විදිහට කලින්ට වඩා ඉදිරියට යන්න මේ පුහුණු කරුවන් එක්ක නිරන්තරයෙන් කතා බහ කරලා මේ කමියුනිකේෂන් එක හරියට හැදීගෙන එන කාල වකවානුවක්. ඉතින් ඒක නිසා මේකේ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී. ඒ පිළිබඳව අපි සුබවාදී බලාපොරොත්තුවක් තියාගමු. ඒකට අවශ්‍ය කරන කණ්ඩායමට අවශ්‍ය කරන විනිං මෙන්ටලිටි එක හදන එක තමයි මෙතනදී කරමින් යන්නේ. ඉතින් මේ කිසිම දෙයක් තාමත් පර්ෆෙක්ට් නැහැ. මේ හැම දෙයකම අඩුපාඩු තියෙනවා. ඉදිරියටත් තියෙයි. ඉතින් අපි ඒ දේවල් සාධනීයව පෙන්වා දෙන එක තමයි කරන්න ඕනේ. අපහාසාත්මකව ජයග්‍රහණයක් හැල්ලුවට ලක් කරලා කණ්ඩායමක් පහතර දාන එක නෙවෙයි අපි කරන්න ඕනේ. සාධනීයව මේ දේවල් පිළිබඳව කතා කරන්න ඕනේ. අවසන් වශයෙන් ප්ලේයර්ස්ලත් අවධානය යොමු කරන්න ඕනේ. තනි තනිව Tamanගේ ගේම් එක කොහොමද Tamanට අමාරු කන්ඩිෂන්ස් වලදී උස්සගන්නේ කියලා. හරි කැපෙන විකට් වලදී මම විකට් ගන්නවා කොහොමද මම අමාරු කන්ඩිෂන් එකකදී සර්වයිව් වෙන්නේ කියන ගන්නේ අන්න ඒ දේවල් පිළිබඳවත් ක්‍රීඩකයන් අවධානය යොමු කරන්න ඕනේ ඒ දේවල් ක්‍රීඩකයන් තනි තනිව Tamange ගේම් එක උස්සගත්තොත් රටේ ගේම් එක ඉබේම ඉස්සෙනවා එහෙම නැත්නම් අපි කරන්න ඕනේ AA කන්ඩිෂන් වලට ස්පෙસિෆයි වෙච්ච ප්ලේයර්ස්ලත් නිර්මාණය කරගන්න එක එතකොට ප්ලේයර්ස්ලා අතරෙත් හොඳ උණුසුම් තරගයක් නිර්මාණය වෙනවා Tamange කණ්ඩායමේ ස්ථානයේ වෙනුවෙන් ඉන්දියාවෙත් මේ වගේ තත්ත්වයක් තිබුණා ඉන්දියාව අදටත් ගත්තොත් හෝම් කන්ඩිෂන් වල ටෙස්ට් තරඟවලදී ජයග්‍රහණය කරන්නේ වැඩි වශයෙන්ම ස්පින් විකට් දීලා අශ්වින් වයි ජඩේජා වයි දාලා විකට් ටික අරගෙන. ඉතින් නමුත් ඔවුන් මේ වෙද්දි හැම ආකාරයකම ක්‍රීඩකයන් නිර්මාණය කරගෙන තියෙනවා. හොඳ වේග පන්දු යවන්නන්, හොඳ දඟ පන්දු යවන්නන්, ස්පින් එකේ හොඳට ගහන ක්‍රීඩකයෝ, ඒ වගේම පේස් විකට් වල හොඳට ගහන ක්‍රීඩකයෝ ඔවුන් ඒ ප්‍රොසෙස් එකේ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ගිහිල්ලා තමයි මේ ක්‍රමවේදය නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ වගේම ඔවුන් විදේශ ක්‍රීඩකයන්ව හොඳට ඇනලයිස් කරනවා. ඒ ඇනලයිස් කරන එක ඔවුන්ට වඩාත් උත්තේජනය වෙලා තියෙනවා IPL තරගාවලිය තුළින්. ඉතින් මේ වගේ හොඳ දේවල් එක්ක ඔවුන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපිත් කරන්න ඕනේ මේ අපේ තියෙන අඩුපාඩු ටික හදාගෙන ඉදිරියට යන්නට උත්සාහ කරන එක. ඉතින් හැම කෙනෙක්ගේම අඩුපාඩු තියෙනවා. සුභාෂිතේ කියනවා වෙසෙස් සිනිඳු මෝරද බර සහස්පද කොරොස් නලින් යුතු වෙයි කටු පෙළින් යුත කියලා. ඉතින් අපි කටු තියෙන නැට්ට කඩලා තමයි නෙළුම් මල පූජා කරන්න ගත්තේ. ඒක නිසා අපි මේ කාරණයත් නැට්ටෙන් අල්ලගන්නේ නැතුව නැට්ට කඩලා දාන්නේ කොහොමද කියන එක ගැන කතිකාවක් ගොඩනගමු. විශේෂයෙන්ම බානුක රාජපක්ෂව අපි මේ තරගාවලියට යොදාගෙන තියෙන ලොකු බලාපොරොත්තුවක් ඇතුව ඔහුගේ පවර් හිටින් ඇබිලිටි එකත් එක්ක ඔහු හොඳ ඇහැක් තියෙන ක්‍රීඩකෙක්, ඔහු හොඳ පවර් එකක් තියෙන ක්‍රීඩකෙක්, ඒ වගේම හොඳ රිස්ට් වර්ක් එකක් තියෙන ක්‍රීඩකෙක් ලංකාවේ ඉන්න ප්‍රතිකරුවන් අතරේ ඉතාමත්ම ඉහළ රිස්ට් වර්ක් එකක් තියෙන ක්‍රීඩකෙක් තමයි බානුක රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඔහු ඒ දේවල් අද දවසේදී හරියට ප්‍රයෝජනෙට ගත යුතුයි කියලායි විදූ හිතන්නේ. මේක ලේසි ගේම් එකක් වෙන එකක් නෑ, අමාරු ගේම් එකක් වෙයි. හැබැයි අපිට ජයග්‍රහණය කරන්නට පුළුවන් වෙයි කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි ජයග්‍රහී පසු දැක්මකින් හමු වෙන බලාපොරොත්තුවෙන් තමයි අද දවසේදී සමු අරගෙන යන්නේ. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදූ YouTube channel එක subscribe කරන්න. මේ ගැන හිතන දේවල් ඔයාලා කමෙන්ට් එකකින් පල්ලෙහා එකතු කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්න. ජය වේවා හැමෝටම.